සම්පාදන මාර්ගයක් ඇති කරගැනීමේ වැදගත්කම ගොඩනගන්න මොනව කරන්නේ? නේද? ඒක අපි දැනගත්තොත් අපි මේ සියලුම දේවල් ඒකෙනේ ගමුතු වෙනවා. අපි ශ්‍රී ලංකාවේ අංක 1 කාන්තා පුවත්පත විදිහට දරණී අපේ තේමා පාඩේ වෙන්නේ සතුටින් ජීවිතය දරන්නේ කියන එක. එතකොට අපි ඒක තේමා පාඩයකට පමණක් සීමා නොවී ඇත්තටම දැන් ඒ කාන්තාවන්ට සතුටින් ජීවිතය දරන්නට මේ මොහොතේ කළ යුතු දේ සහ කළ හැකි දේ තමයි අද අපි මේ සිද්ධ කරන්නේ. ඒ කියන්නේ පුවත්පතක කාර්යභාරයකින් එහාට ගිහිල්ලා පුවත්පතක කාර්යභාරය වෙන්නේ පුවත්පත මුද්‍රණය කරා බෙදා හැරියා අලෙවි කරා කියන එක. හැබැයි එතනින් නවතින්නේ නැතුව අපි ප්‍රවර්ධන කාර්යයකින් එහාට ගිහිල්ලා මේ මොහොතේ කාන්තාවන්ට තමන්ගේ පවුලේ තියෙන ආර්ථික ගැටලුවට විසඳුමක් හොයාගන්න, තමන්ගේ ගෘහමූලිකයාට යම්කිසි ප්‍රමාණයකින් සහාය දක්වන්න පුළුවන් වාතාවරණයක් හදන්න තමයි දරණී පුවත්පත මගින් සිද්ධ කරන දිරිය දරණී සමාජ සත්කාරය හරහා අද මේ සොයන් රැකියා වැඩමුළුව කොළඹ දිස්ත්‍රික්කයෙන් පටන් ගත්තේ. එතකොට මේ වැඩමුළුව අපි කාර්මික සංවර්ධන අධිකාරියත් එක්ක එකතු වෙලා දීපක් ව්‍යාප්තව ගමින් ගමට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි තවත් දෙයක් සඳහන් කරන්න ඕනේ. ලංකාවේ අංක 1 කාන්තා පුවත්පත විදිහට අපිට මේ මොහොතේ ඉතාම සන්තෝෂ වෙන්න පුළුවන් අවස්ථාවක්. පසුගියදා පැවති ස්ලිම් නීල්සන් කැන්ටා සම්මාන උළෙලේ පළවෙනි වතාවට කාන්තා පුවත්පතක් නිර්දේශ වුණා ජනතාවගේ වසරේ පුවත්පත විදිහට. මම හිතන්නේ ජාතික පුවත්පත් අතර කාන්තා පුවත්පතක් මේ සම්මානයට නිර්දේශ වුණු පළවෙනි අවස්ථාව. ඉතින් එතැනට අපිව ඔසවා තැබූ සහෘද පාඨක ජනතාවට හදවතින්ම ස්තුතිය කියන්නත් මම මේක අවස්ථාවක් කරගන්න. කවුරුන්ද කර්මාන්තයක් පටන් ගන්නෙ කොහොමද, ඒ සඳහා අවශ්‍ය වෙන පසුබිම මොන වගේ වෙන්න ඕනද, ඒ කියන කාරණා ගොඩක් ගැන අපි ඉගෙන ගත්තා. එතකොට අපි බලමු ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව කර්මාන්තකරුවන්ට ඒ වගේම පවතින කර්මාන්තවලට ලබා දෙනා වූ සේවා වන සහ පහසුකම් පිළිබඳ. මාබල් සෝප් මැනුෆැක්චරින් ප්‍රොසෙස් කියලා එක මේ මාබල් සෝප් එක හදන්න විදිය.